ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගෙන පැමිණ නැවත ගෙවිය යුතු ඩොලර් මිලියන 52 අද පසුබරුව වන විටත් ගෙවා තිබුණේ නැහැ. නව දැන් දින 7ක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ නවතා තිබෙනවා. සිංගප්පූරුවේ විටෝල් සමාගමට අයිති මෙම ඩීසල් තොගය ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 52ක් ගෙවිය යුතුයි. අද පුවත්පත් වාර්තා කළේ මුදල් ගෙවන බවට ජනාධිපතිවරයා දුන් සහතිකේ පවා නැවී කපිතාන්වරයා ප්‍රතික්ෂේප කළ බවයි. දැන් රජය බලාපොරොත්තු තබා ඇත්තේ දෙවනිදා සිට ඉන්දියා ණය යටතේ ලැබෙන තෙල් තොගය වෙතයි. අනිද්දා මෙට්‍රික් ටොන් 37500ක පමණ ඩීසල් තොගයක් ලැබීමට නියමිතව ඇතත් ප්‍රමුඛතා පදනමට එය බෙදා හැරීමට තෙල් සංස්ථාව පියවර නොගත්තොත් අර්බුදයේ තවත් තීව්‍ර වීමේ හැකියාවක් පවතිනවා. මේ අතර ආණ්ඩුව ප්‍රශ්නයට විසඳුමක් ලෙස පසුගියදා ඉන්දියාව සමග යාපනයේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අත්සන් කළා. අද මාධ්‍ය හමුවේදී ඇමතිවරිය පැවසුවේ ව්‍යාපෘති වියදමින් 75%ක් ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලබා දෙන බවයි. එහෙත් ඇමතිවරයා අඩුමතරමේ අත්සන් කළ ගිවිසුමවත් කියවා ඇද්දයි සැක සහිතයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේම වෙනත් ස්ථානයක අත්සන් කළ මෙම ගිවිසුමට අනුව ඉන්දියාව ලබා දෙන්නේ ඩොලර් මිලියන 11ක් හෝ ව්‍යාපෘති වියදමින් 75%ක් යන දෙකින් අඩු වටිනාකමයි. ඒ අනුව ඉන්දියාව ලබා දෙන මුදල ඩොලර් මිලියන 11 ඉක්මවන්නේ නැහැ. අනෙක් සියලුම වේදම් ඉන්දිය එක්සිම් බැංකුවෙන් ලංකාවට ලබා දෙන ණයක්. හදිසි අවශ්‍යතාව සලකා තෙල් මිලදී ගැනීමට උනන්දු නොවේ ණයට කරන මෙම දිගුකාලීන ව්‍යාපෘති වලින් පවතින ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ කෙසේදයි ඇත්තී සැකයක්. අවසානයේ සිදුවන්නේ ජනතා විරෝධය නිසා චීනෙන් අමාරුවෙන් බේරාගත් යාපනයේ දූපත් තුන ඉන්දියාවට ලබා දීම පමණක් නොවේද?